අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණය කසුන් ප්‍රියසර ප්‍රකාශය ලහිරු ජයවර්ධන අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල අයවැය අද පාර්ලිමේන්තුවට ජනතාවට සහන සලසන අයවැයක් වනු ඇති බවට අපේක්ෂාවක් බලන්ගොඩ පස්කන්දක් නායෑමෙන් සිව් දෙනෙකු අතුරුදන් බහවැස්සක් ගැන අනතුරු ඇඟවීමක් විදේශීය නෞකා ගුවන්යානා ඇතුළු යාත්‍රා මෙරටට ඇතුළුවීමේ ක්‍රමවේදය යාවත්කාලීන කෙරේ ක්‍රිකට් ආයතනයෙන් රජයට ඉල්ලීමක් ඉන්දියාව අපරාජිත බව තවදුරටත් රැකගනී අද දෙරණ දේශීය පුවත් Big story. දෙදහස් විසිහතර වර්ෂයේ සඳහාවන විසර්ජන පනත් කෙටුම් පතෙහිවත් අයවැය වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් 12ට මෙරට 78 වන අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මෙවර අයවැයෙහි ඇස්තමේන්තුකත වියදම රුපියල් බිලියන 7326ක් වන අතර පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 5334ක් වෙන් කර ඇති බව සඳහන්. එමෙන්ම ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1225ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය පිළිබඳ විවාදය හෙට දිනේ සිට ලබන 21 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වන දින පස්වරු 6ට පැවැත්වෙනවා. අයවැය තෙවන වර කියවීමේ විවාදයේ හෙවත්කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 වන දින සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 13 වන දින පස්වරු 6ට පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර අයවැය වාර්තාව සකස් කිරීමේ අවසන් කටයුතු සහ ඉදිරිපත් කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවසේදී ඊ පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් අනතුරුව ඔහු විසින් ඉදිරිපත් කරන පළමු අයවැය මේ වනවා. ඊතා අභියෝගාත්මක අයවැයක් වනු ඇති බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ. The big story. රටේ දේශීය ආදායම් හා විදේශීය ආදායම් වල පවතින හිගතාවේ හේතුවෙන් මෙවර අයවැය හරහා විශාල සහන හිමි නොවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ඔහු පවසන්නේ මෙවර අයවැය හරහා ව්‍යවසායකින් ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම කාලෝචිත බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා මෙම අදහස් පළ කළා. ඉතාමත් නරක තත්ත්වයක ඉන්නේ. අපේ මූල්‍ය තත්ත්වය ඉතාමත් නරකයි. අපේ දේශීය ආදායම්, විදේශීය ආදායම්, අපේ වියදම් මේවා ගත්තම අපි විශාල හිඟයක ඉන්නේ. ඒක නිසා ලොකු බලාපොරොත්තු තියන්න එපා. මං හිතන්නේ මිනිසුන්ට දෙන්න පුළුවන් සහන යම් පමණකට දෙන්න උත්සාහ ගනි. ඒ වගේම මගේ විශ්වාසය තියන්නේ පුළුවන් තරම් මේ රටේ ව්‍යවසායකයන් ශක්තිමත් වෙන ආකාරයේ අයවැයකුත්, ඒ වගේම විදේශ ආදායම් ලංකාවට වැඩි වැඩියෙන් ගෙන්න ගන්න පුළුවන් ආකාරයේ අයවැයකුත් ගෙනෙන එක තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා අයවැය සහන සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. ජනතාවට පඩි වැඩි කරන්න පුළුවන් ඉඩකඩ ඉතාම සීමා සහිතයි කියලා අපිත් දන්නවා. ඒ වගේම ආණ්ඩුව යම් වැටුප් වැඩි කිරීමක් කරන්න යන බවත් එහෙන් මෙහෙන් ආරංචි වෙනවා. හැබැයි අපි එකක් කියන්න ඕනේ, මේ මැතිවරණ වර්ෂයක් ඉන්නේ. ඒ මැතිවරණයේ ඉලක්ක කරගෙන අපි වැටුප් වැඩි කරනවා. මම දැක්ක එක ජනාධිපතිතුමාට කිට්ටු කෙනෙක් කියතුන ලබන පෙබරවාරියේ විදුලි බිලත් අඩු කරනවා කියලා. ඒතොර මේ තැන් වැඩි කරලා තියෙන්නේ ලාභ උපයන් මොනවා හරි දෙයකට මේ ලබන පෙබරවාරි කිට්ටුව ඡන්දෙට අඩු කරන්න. එහෙම නෙවෙයි, මේ රට ගොඩනගන පැනට ඒක ගොඩනගන. දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අයවැය භාවිත නොකළ යුතු බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.
බලවිනතාවන වෙන්නේ මේ රටේ බජට් එකක් කියන්නේ හැමදාමත් බජට් ආවනේ මේ බජට් එක අතර වෙනදාපු විදියටම ඇවිල්ලා රට ඉතින් මේ තියෙන ක්‍රමයටම ඉදිරියට ආවේ අපිට ආරංචි වෙලා තියෙන හැටියට පත්‍රවල තියෙන හැටියට සහනවලට යම්කිසි වැඩිපුර මුදලක් වෙන් කළා තියෙනවා ජනතාවට නමුත් මම හැමදාම කතා කරන්නේ ඡන්ද බලාගෙන හරි දේශපාලන වාසි ගන්න සහන දීදී මේ රටේ ජනතාවට වැඩියෙන් සමුද්ධි දීලා එහෙම නැත්නම් වැඩියෙන් තකරන් දීලා වැඩියෙන් සිමෙන්තු කොට දීලා වැඩියෙන් මැෂින් දුන්නා කියලා ඉවරලා දුප්පත්කම නැති වෙන්නේ නැහැ අපි දැන්ම තීරණය කරන්න ඕනේ මේ සහන දීලා ජනතාව රවට්ටලා ඡන්ද ගන්න මානසික ගත්තෙන් ගැළවිලා දුප්පත්තුන්ට කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයේද තියෙන්න ඕනේ තමයි. ඒ දුප්පත්තු අමතක කළා දාන්න බෑ. නමුත් දුප්පත්තු එන්නෙන්න වැඩි වෙනවා නම් ආණ්ඩුව මාරු වෙන හැම වෙලෙම වැඩිපුර සම්පූර්ණ දෙන්න වෙන ලක්ෂයක් අතර. ඒ කියන්නේ මේ රටේ දුප්පත්තු වැඩි වෙනවා. ඒවනම් ඒ කියන්නේ මේක මේ හරි වැඩපිළිවෙලක් නෝනේ මේව ඔක්කොම සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් ඔය අයවැයේ සාර්ථකත්වයක් නැත්නම් අපට තහවුරු නොවුනොත් මේක රටේ ඉදිරියට ගෙනියන්න පුළුවන් ක්‍රමවේද වැඩපිළිවෙළවල් මේක නැහැ කියලා අපි අනිවාර්යෙන් ඒකට විරුද්ධ වෙනවා. මෙවර අයවැය හරහා ජනතා ප්‍රශ්න විසඳිය නොහැකි බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය පැවසුවා. අපි නම් හිතන්නේ මේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳන අයවැයක් ඉදිරිපත් වෙයි කියලා. මොකෝ මේ වෙනකොට අයවැය සහ සියල්ලම තීරණය වෙන්නේ ජනාධිපති සහ IMF එකෙන් නිසා ඒ තීන්දුව තීරණ දැනටමත් අරගෙන ඉඳි. මේ අයවැය කියන්නේ IMF එකඟතාවය තුල ඉදිරිපත් වෙන අයවැයක්. ඉතින් ඒක හරහා අපි හිතන්නේ මේ තියෙන ප්‍රශ්නයකටවත් පිළිතුරු ලැබෙයි කියලා. යම් කිසි විදියක හරි ආණ්ඩුව කරා කියලා කියන්න පොඩි පොඩි දේවල් ටිකක් දෙයි. නමුත් ඒ පොඩි දේවල් වලින් මේ රට මුණ දෙන බරපතල ආර්ථික ගැටලු වලට විසඳුම් මේ අයවැය තුලින්වත් මේ ආණ්ඩුවෙන් නම් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම මේක තව මේ ආණ්ඩුවේ නොහැකියාව ප්‍රදර්ශනය කරන අයවැයක් බවට පත්වෙන්න නියමිතයි. රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩිවීම සිදු නොකළහොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීන වන බව ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළා. අපි පැහැදිලිවම සියලු රාජ්‍ය සේවය වෘත්තීය සමිති, අධ්‍යාපන ශිෂ්‍ය වෘත්තීය සමිති සියල්ල අපි සංවිධානය වෙලා ඉන්නේ. අපේ ඉල්ලීම් නොලැබෙනවා නම් අයවැයෙන් පස්සේ අපි දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග වලට යනවා. ඒ වෘත්තීය ක්‍රියාමාර්ග සාකච්ඡා කරලා අපි තීරණය කරනවා. ඒවා විවිධ වැඩ වර්ජන දක්වා ඒ වෘත්තීය ක්‍රියාමාර්ග යනවා. අනිවාර්යයෙන්ම අපි කියන්න ඕනේ සාකච්ඡා කරලා අපි සාමූහික ක්‍රියාමාර්ගයක් තමයි මේවා ගන්නෙ. ආණ්ඩුව ජනතාවට කිසිම සහනයක් නොදී තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් අයවැයට පෙරම වැඩි කරන්න ඕනේ වැඩි කරලා තියෙන්නේ. තවදුරටත් වැඩි කරනවා නම් අයවැය තුල ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග කෙසේ වෙතත් මෙවර අයවැය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය මාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පළ කළේ මෙවන් අදහසක්. මේ රටේ ඉන්න සමස්ත ජනතාවගේ සුබසාධනය. ඔවුන් මුණ දිලා තියෙන කෙටි කාලීන ප්‍රශ්න වාගේම ඔවුන් ශක්තිමත් පුරවැසියන් හැටියට ශ්‍රී ලංකාවේ පුරවැසියන් ආඩම්බරයෙන් නැගිටවන්න පුළුවන් සිරසාර වැඩපිළිවෙළ එක තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් පොඩ්ඩක් විශ්වීමෙන් බලන්න ඊට නායකත්වය දෙන ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා මේ සියල්ලම කියාවි. ජනතාව ලොකු පීඩනයකින් ඒක අපි පිළිගන්නවා. රාජ්‍ය සේවකයා වෙන්න පුළුවන්, කිසිදු ආදායමක් නැති සහෝදරයා සහෝදරිය වෙන්න පුළුවන්, කුඩා සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා වෙන්න පුළුවන්. මේ සියල්ලටම අයත් නොවන පුරවැසියන් වෙන්න පුළුවන්. වර්තමාන අභියෝග වලට පිළිතුරු සොයමින් ශ්‍රී ලාංකික පුරවැසියා දෙපයින් නැගිටවන වැඩ පිළිවෙලක මේ අවලේඛනයත් පොටසප් බවට පත් කරගන්න. බලන්ගොඩ ගවරහේන වැහින් තැන්න ප්‍රදේශයේ පස්කන්දක් නායම හේතුවෙන් පුද්ගලින් සිවදෙනකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා. ඊ රාත්‍රියේම ප්‍රදේශයට බලපෑ වැසි සහිත කාර්ගුණ තත්ත්වයත් සමග පස්කන්ද නායගොස් ඇති අතර එහිදී නිවාස තුනකට හානි සිදු ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදී එක් නිවසක සිටි මවපියා සහ දීනියන් දෙදෙනා මෙවන විට අතුරුදන්ව ඇති බවයි පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ. කෙසේ වෙතත් ඔවුන් පස්කන්දට යටවී ඇද්ද එසේ නොමැති නම් නායයාමත් සමග වෙනත් ස්ථානයකට ගොස් ඇති දෙයන්න පොලිසිය පරීක්ෂණාරම්භ කර තිබෙනවා. ඊරාත්‍රියේ කාලයේ මෙම සිදුවීම වාර්තා වූ අතර පැවති අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයට ළඟාවීම අපහසු වීම මත ඔවුන් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු වාර්තාවේ නොමැති බව පොලිසිය සඳහන් කළා. කෙසේ වෙතත් නායයාමට ලක් වූ ප්‍රදේශය අධික බෑවුම් සහිත ප්‍රදේශයක් වන අතර තවත් නිවාස කිහිපයක පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමටද ආරක්ෂකංශ පියවර ගෙන තිබෙනවා. මේ අතර අනතුරුදායක වැසි තත්ත්වයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර කාලගුණ බලධාරීන් අනතුරුගැවීමක් සිදු කර ඇති බවයි කෘෂිකර්ම මාත්‍ය මහින්ද අමරවීර මහතා හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් පැවසුවේ.
හැමදෙනාමගේ දැන් වැස්ස කියන එක දැන් වැඩි වෙලා දැන් ඇත්තටම අපිට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගැනත් මිනිසුන්ට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මට ඒ කාලේ අපිට දුන්නේ වාර්තාව කිව්වා ඔක්තෝබර් 15 වෙනකන් වැස්සක් නැහැ. ඔක්තෝබර් 15 නෙමෙයි ඔක්තෝබර් පටන් ගන්න ඉස්සෙල්ලා ගත්ත ගමන් ඉඳලා මහා ධාරානිපාත වර්ෂය. අගෝස්තු 26 පටන් ගත්ත එක තාම වහිනවා. දැන් අපිට හානියක් වෙන තත්ත්වෙටම ඇවිල්ලා තියෙනවා. කාලගුණ තත්ත්වය පිළිබඳව කාටවත් අනාවැකි කියන්නේ නැහැ. හැබැයි එක දෙයක් කියලා දෙනවා ජාත්‍යන්තර වශයෙන් මේ කාලේ දැඩි වර්ෂාපතනයක් එනවා. ඒක කඳු නාය යන, ගෙවල් ඇලෙන, වැව් කැඩෙන තරම් බරපතල වර්ෂාවක් ඒ කාලගුණ තත්ත්වයේ වෙනසක් ඇති වෙනවා කියලා අපිට දැන් දැනුම් දීලා තියෙනවා. ඒ වගේම මේ වර්ෂාව ඉවර වෙලා දැඩි නියඟයක් එනවා කියනවා යල් කන්නේ. ඒ නිසා තමයි අපි කිව්වේ යල් කන්නේට වගා කරන්න ඉතුරු කරගන්න වතුර කියලා. අපි හිතනවා ඒ පිළිබඳව ගොවි ජනතාව කටයුතු කරා කියලා. විදේශීය යුදනය ගුවන්යාන සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය යාන්ත්‍රික අවසරය ලබා දීම සම්බන්ධයෙන් සිදුකළ යාපත්කාලීන කිරීම පිළිබඳව විදේශ දූත මණ්ඩල දැනුවත් කිරීමට තීරණය කර තිබෙනවා. අදාළ නෞකා ගුවන්යාන සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබා දීම සම්බන්ධයෙන් වන සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය යාවත්කාලීන කිරීමට පියවර ගනු ලැබුවා. යනු ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතියද පසුගියදා හිමිවූ බවයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්‍රි මහතා සඳහන් කළේ. ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කරන සියලු රටවල් සහ විවිධ පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා. චීන පර්යේෂණ නෞකාව මෙරට සංචාරය කිරීමට ඉල්ලු කිරීමත් සමග ඉන්දියාව, චීනය හා ශ්‍රී ලංකාව අතර කිසියම් දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් හටගත්තා. චීන නෞකාව මෙරට බටහිර මුහුදු කලාපයේ පර්යේෂණ කටයුතු සඳහා පැමිණෙන බවට ප්‍රකාශ කළද ඉන්දියාව පැවසුවේ ඒ තම රට පිළිබඳව ඔත්තු බැලීමක් ලෙසයි. එම තත්ත්වය හමුවේ මෙම නෞකා ගුවන්යාන සහ පර්යේෂණ යාත්‍රා සම්බන්ධයෙන් සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය සමාලෝචනය කිරීමට රජය තීරණය කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේදීද සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. රජය විසින් ක්‍රියාත්මක කර ඇති අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන දත්ත කේන්ද්‍රීය ව්‍යාපෘතියක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා පෙන්වාදෙන්නේ විද්‍යාත්මක නොවන ගණනය කිරීම ක්‍රමවේදයකට යටත්ව එම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි. ගම්පහ වත්තල ප්‍රදේශයේ පැවති සමග ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. මේ වර්තමාන රජය ක්‍රියාත්මක කරනවා අස්වැසුම කියලා වැඩසටහන. අස්වැසුම වැඩසටහනෙන් 15,000 ගාණි දෙනවා යම් ප්‍රමාණයකට අවුරුදු 3ක්. 8,500 ගාණි දෙනවා මාසෙකට යම් ප්‍රමාණයකට අවුරුදු 3ක්. 5,000 ගාණි දෙනවා මම මතකින් කියන්නේ දල වශයෙන්. 5,000 ගාණි දෙනවා මාසෙකට මං හිතන්නේ මාස 9ක් හෝ අවුරුද්දක්. 2,500 ගාණි දෙනවා මාස 6ක්. ඔක්කොම ප්‍රතිලාභින් සංඛ්‍යාව 120,000. එතකොට මේ අස්වැසුම වැඩසටහනේ තියෙන බරපතල ප්‍රශ්නය තමයි ඒක විද්‍යාත්මක නැහැ. ඒක දත්ත කේන්ද්‍රීය නැහැ. ඒක unscientific and not data-based. ඩොලර් මිලියන 200 විශේෂයෙන්ම ලබන අවුරුද්දේ ඡන්දෙකුත් තියෙන හින් මොකක් හරි ගණනයක් කරන්න ඇති. ඔව් 120,000කට දුන්නොත් මේක හොඳයි කියලා හිතාගෙන, මොකද 120,000ක් දිහා බැලුවහම ගෙදරක 4 දෙනා ගානේ ගණනය කරොත් මේකේ ඉම්පැක්ට් එක 8 මිලියන් ප්‍රමාණයකට මේකේ යම් කිසි සහනයක් ලැබෙයි කියලා. ඒ වගේ බොහොම ඉරෂනල් අවිද්‍යාත්මක non evidence based වැඩසටහනකට ඒගොලු ගියේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හදිසි විධායක කමිටු රැස්වීමක් පවත්වා තිබෙනවා. ඒ සභාපති ෂොම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව රැස්විය ඇති බවයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. එමෙන්ම අදාළ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය උපාය මාර්ගික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු ඇති බව සඳහන්. පසුගිය කාලයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා ක්‍රීඩා මාත්‍යවරයාගේ සහ ක්‍රීඩා මාත්‍යංශයේ මැදිහත්වීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිරන්තර අවධානයෙන් පසු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෙන්වා දෙනවා. විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවිත නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනයේ පවසන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ අදාළ තහනම පනවා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කීප වරක් අනතුරු ඇඟවීමෙන් පසු බවයි. එම අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාවද අවස්ථා කීපයකදී දැනුවත් කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් එම අනතුරු ඇගවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි සැලකිල්ලක් නොදෙකූ බවයි ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් පනවා ඇති මෙම තහනම දිගින් දිගටම පැවතුනොත් එය මෙරට ක්‍රිකට් සඳහා අහිතකර බලපෑමක් ඇති කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිකුත් කළ නිවේදනයේ දක්වා තිබෙනවා. එබැවින් අත්හිටුවා ඇති සමාජිකත්වයේ නැවත ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට සුදුසු පරිසරයක් සකසන ලෙසත් දේශපාලන මැදිහත්වීම් සිදු කිරීමෙන් වළකින ලෙසටත් රජයෙන් ඉල්ලීමක් කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ. AdaDerana කෙලිබිම
ලෝකුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්ත කණ්ඩායමට එහිව පැවති තරගයෙන් ලකුණු 160 ක ජයග්‍රහණ කර ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත්ව තිබෙනවා. තරගයේ කාසිය වාසියේ දිනාපළමුවෙන් පන්දුර පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දු අර 50 අවසානයේ කඩුලු 4ක් දෙවි ලකුණු 410ක් රැස් කිරීමට සමත් වුණා. එදී ශ්‍රියස් අයර් නොදෙවි ලකුණු 128ක් ලබා ගත් අතර ලෝකිෂ් රාහුල් රැස් කළ ලකුණු සංඛ්‍යාව 102ක්. ලකුණු 411ක දෙවෙන් තිලක්යක් හමාගිය නෙදර්ලන්ත කණ්ඩායමට පන්දු අර 47යි පන්දු 3ක් ඇතුළත සියලු දෙනා දෙවි රැස් කරගත හැකි වූයේ ලකුණු 250ක් පමණයි. පන්දු ගැවීමේදී විරාත් කොහලි සහ නායක රෝහිත් ශර්මා විසින් එක් කඩුලු බැගින් දමා ගැනීමද විශේෂත්වයක් වනවා. අද දිනන ප්‍රවෘත්ති සමත්යි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. අද දිනන පැය ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 8ට බලාපොරොත්තු වන්නේ.